ර සරණයි ං පටි සම්පාදය බෙදාවෙංකර දකිනවේදී හඬ පටියක් දැම්ම ඒ මේකට සම්බන්ධ කරගන්න වාල මේකට කොච්චර වෙලා එක් දන්නෑ නමුත් මෙතන ඉතා වැදගත් දෙයක් ඒ හඬ පටත් හදබත්තු රූපය ගන සඳහන් කිරීමක් කළ අදබත්තු රූපය කියන දේ නිව්වානය දක්වා අර්ථ දැක්වීමක් කරනවා නිර්වානය රූප කොටස්නෑ අරූප ලෝකෙ රූප කොටසක් ඇැටියට අර්ථ දක්වන්න බෑනමුත් අරූප අදවත්තු කියන්නේ දවත්තු රපයක් පවතෙන් නෝල්මයි වේදනාව නැත්තම් විඳවීම ඇති කරන්න අරූපලෝකේ එකයි හදවත්තු රූපය කියන ස්වභාවේ යදෙන විතිය වෙනස්. එකයි දම්ම ආයතන කිය දම්ම ධාතුූ කියන තැන විස්තරවීමවෙන්නේ අනි දස්සන අප්‍රති දම්ම ආයතන පන්න ඕ යම් රූපයක් කියෙන දැන අර්ථ දැකීමක් දේෙනවා. හොදට ්‍රපිට තිී තකොට එතන හැම තිස්සම සඳාකරන මේ හදවත්තු රූපේ ස්වභාවිදාානබේ හදවත්තු රූපය අසංකත ාතු ගෙලා අත දක්න ත සංකත සභාවග නිර්වාණ නිවාන තුළ හදවත්තු රූපයක් තිීන්න පුොුවන්ද බෑ ඒ එක නිසා රප තිී රූප ක තුළ හදවත්තු රූපයක් තිීන රො ක් න බ. එතකොට අරූප සහ නිර්වාාණය තුළ හදවත්තු රූපයකින් ස්වභාවයක් තියෙනන්න බැහුඳලට ඒ එක තේරුගඩ මං කියනද එතකොට්ට නැම්බරන්න බුද්ධ දේශනාව උන්හන් සේගේ ධර්මයතුළල ම ඉස්සරත් මනි නවුලල් දෙකට විත රිස්සල්ල වෙ ති ධර්ථයන මනධාතු මනොවෙන් නධාතු ෙන වචන දෙකක් ඔවන්ත අපිට විවාහරේ ලැබිල තියෙන වචනයක මනධාතුව කියන ස්වභාවය හැමතිස්ස මර විපාක සිත් වල තමයි තියෙනෙ කැෙන පා සිට කියැන දැන් අපිකම යොමුවෙන සිත කියලා යොම වෙන සිත අපි ක්‍රා සිතක්කිල් දන්නවා ඇහැ කන්නන කියලා ක්‍රියාසිතක යොමු වෙනවා. ක පංචදවා අර්ජන ආවර්ජන කන්න සිටකෙනට පස්සේ බණ ආවර්ජන කරන සිතක් තුල්ලට පසුව යැම කිල්දේකට ආවර්ජනය වීමක් න චිත්තවීදී. පසේ චක් වුණන හැනම් චක් වු ෙන්ඥාන. ට සම්පිච්ච සන්තීරන කියල වචන විතරයි ක්‍රියාවලියයක් විස්සර කරන්න තිේෙන්නන්නේ වචන ාලගන්න පැතිකට එත්න ඇහැක් යවන හම්පස්සේ සිද් ගලායමක් ගැන විඤ්ඥාන ගලාහමක් විස්තරයත්තමයි මනධාතුව කියලා කියන්න. මනදාාතුූ කියෙන කොටසට අයිතිවෙන්න ඔන්නෝ එට්ටික මේ මේේවිදියටට කැටිරල්ලා තො නධාතුව ේල්ලතිෙන. සිටි තමයිර විපාක සිට්ටික ඇතිඇති අන්නයමකිසි ක්‍රියාසිතක් කියැන සියවම් ක්‍රියාසිත ඒක යන්නේ මනුව විං්ඥාන ධාතු පැත්තරකෙන අපි ඇහැකින් යොමු ව එෙනොකොට එකතිිකක් කැහැට යොමු එන්නවනේ සියවූ ක්‍රියා සිතකින් අර උද්දේපාන්දර නැකිෙල්ලා එක පාට කානට අ අපගිියක සදධ්‍යයක් එන වගේ සියම්මු ක්‍රියාසිතකට අපි කියන ආවර්ජන සිතක් කියලා තුළ ආර්ජන සිතකින් තමයි ඇහැකින් කනකින් මාර්වෙවී යන්නන්නේ මුලිකයි ආවර්ජන සිත. වර්ජ ස ජාපිතම හැකින් ව පෙනවා කියලා පෙනෙනට ඇහැ කියලා මූලික වෙන්න ඕනි. ඒ ඇහැකි මූලික වෙන තැන හොඳට බලන්න පටිච්ච මහු පාදේ කොතනද තියෙන්න්නේ කියලා. පටිසම් පාදයට යද වෙන තැන එතකට ඒ ඇත්තටම තිය විඤඥාන පච්චා නාම රූප කියන ැන. ඇහැ කියලා. එතකොට විඤ්ඥානය ඇහැකි විඤ්ඥානය ප්‍රත්්‍යවෙන්නුනේ ඇහැ තියෙන්න විඤ්ඥානය ප්‍ර්‍යවෙන්න රූපයක් වෙන්නන්න. එතකොටට ඒ ඒක විං්ඥානේ පච්ච ප්‍රතියවවෙන්න ැතරම විංා පච් නමරපක ේතවයි නම රපකටි තින ඇැතිීම රූපයක් තියෙනවා ඒ රූපය කියනදේ රූපාරමුණක් ඒ තමයි අර තුනක් එකතු වෙලා කියන්නේ විඤ්ඥානයයි අරමුණක් නැත්න රූපයකුයි බාලල් රූපයක වේ හැ එකතු නාමරමකද තිනම් පස්සති. කිය කියන අන අවස්ථාව එකර මුතිකව පාශය කියර දැන් පිසපාති එතන තමයි පාශයද වෙන්නේ දැ මෙතනම විඤ්ඥානය කෙකිේ දැම්බරන්න ඒ ඒ විඤ්ඥාන පච්චයා නාමරූප වෙන ප්‍රත්ති සවභහාවයෙන් තමයි මෙතනද මේ පටිසංපාති විඤඥාණකැකව ගතනක විපාක විංඥාන වනවතක් විංඥාන ඉගි වරයි නමුත් මේ චිත්ත වීතිී විඤ්ඥානය කියන්නේ නම්පොඩි ප්‍රශ්නයක්තියනො චිත්තී විඤ්ඥානය කියන්නේ නැවතත් තිවරසිතක් උමිඳ වන සිත විපාකසිතවි එතන විඤ්ඥානය කියලා කියන්නේ අ විපාකයක්කැටට අවිජ්‍යාපච්චය සංර සංකාරපච්චා විඤ්ඥාන කියන ස්වභාවෙන් විද්‍යාව කෙදෙනවද ැදක කියන්න වභාවයක් න මේේ තන ම කිය බෑපිට විද්‍යාවක් කෙදෙනවා කියල බැපකි ාක යක් ඒ විපාක වි්ඥා්‍යය ඉවරුණට පස්සි නැවතත් නාමරූප කියරලා වාශයක් ඇතිි කරනවාකින් ස්භාවය න මේ ටකක් පැටලි සතයි මකින් සභාවය ඔබට තේරුම් ගන්න වෙනුවන් නූණින් කල්පනා කරලා එතකොටේ ස්පාශය කෝම දැතිවෙන්නේ කියලාවත් තුළක් එකතු වෙලා කියැන විඤ්ඥානය එකතු වෙලා තමයි ස්පා්චය අටගන්නේ ස්වාශය අටගන්න එතකොට විඤ්ඥානය විඤ්ඥාන පච්චා නාම රූප කියන තැන විපාක විඤ්ඥානයයක් තියන්නේේ ඒක හරියටදැ විඥාන විංඥාය ඇතුළලේම ස්වාශය විතරන්න එක හරියටට අතන දයන වි්ායින් ඉවරුුණා චිටවීතිීින් තැනය කිරීම අපි චක්කු විඥානය තොර චක්කු වි්ඥානය කියන ස්වභාවය ඇත්තටේ චක්කු විඥානය හැදෙන්ඩත් බැ හැ සාමාන්‍ය විදියට අපි විස්තරයක් හැටියට අපි තේරුම්ගත්ත තවබෝධයෙන් හදපත්තු රූපයක් නැතුද චකුවිඥානය කටගන්න බ හදබත්තු රූපයෙන් තයි මනාහිතනය ගන්න කළ මනනාහිතනය තම චක්කු අහිතනය කරේ එක හරිම ුනක් බල හ ටේ වැටෙන අ එතනට දැ චක්කු විඤ්ඥානය කියන තැන විඳවන විපාක සි ඔය විපාක විඳවන සිතක් එ සම්පච්චන සන්තිරණ ැන විපාක විඳවීමක් එක ඉට වැඩි ටිකත් තිවුණු ස්වභාවයකින් විඳවීම හොඳට වැටහිෙන ස්වභාාවයක් චිත්තවීචී. ඔන්න ය මනදාාත් ඔයිටකටතම මනධදාාතුව ගැක මනධාතුව තමයි අරූපලෝකට යන්නේ අරුපලෝකට යනකොට නදාාතු අපි සාමාන්‍ය විස්තරයක් ැිකුවත් මනදාාත්තුවේ අදවත්වතු රූපැති නො ලමු. හදවත්තු රූපය ගනදේ අර්ථදැක්කීම අරුපලෝකේ වෙනස් විිදරවීම පැත්ත තියන්නේ තක ඇත්තර මෙතන තිෙන නධාතු හදවත්තු රූපයක්ත්ති නොදගල ොත් හරීම කන් නො ප්‍රශණ. ගද පටිචින පාදේ හදවත්තු රපය හොයන්න යන්න බැහැ අරුපලෝකේ. එතකොට මේක විදේශනාවටත් මේ විදිහයටම ඇප්ලයි වෙන. විදර්ශනාවක්කදී පරිපූර්ණ වකට හදවත්තු රූපයක් තියෙනවාදකැ නිර්වාණයට අරබුණුවෙන තැන අහදවත් රූපයක් ඇත්තට රූප කියලා තියන්න බෑ එත විදශනාව පරිපූර්ණ වෙනකුට විපාක සිත්තක එතනිින්ම තමයි මනධාතුව එනාරිම්ම තමයි විදශනාව පරිපූර්ණවෙන්න. එතකොට හදවත්තු රූපයක් තියනවාද කියලා ප්‍රශ්නයක් මතු වෙන්න ඒක අසංකත තාාතු කියලා දම් ධාතුූ විස්තරන්න තැ. එක මගේ හට පටවල් තියන සම්බන්ධ කරගන්න නම්බරන්න මෙතන වෙන ක්‍රියාාවලියයක් වෙන්නේ තග මේ ක්‍රියාවලිය චිත්තවීතියවඩ මනධාතුව ට මනධාතු කියවෙෙන් කන්න මනදාාතුව කිය විාන විපාක විඤ්ඥාන ටික අපිට ගත්තාන්න ඒ විපාක විඤ්ඥාන ඔස්සේීම විදර්ශනා වැඩුවාම එයා අදපත්තුරූපෙන්නදේ ඇත්තටම නිරෝධ කරනු ತ್ರ ತ್ತ ರೂಪ ಿರෝධකನು හදವ್ತು ೂಪ ೇಸ රන න ම ಆನ ಿරෝධ ක್ನ මනාත නිරෝධන ್ ಾත ನಿರೋධග್ನ. අවසාೆ ಬැಲು විංಞාන්න නිಿෝೋධ කරනගේ ವೇ ಟිಕක් ನුවින් කල්පනා කරන්න චිತ್ත ීතියේ විා මනධාතුව එක ගලපගන්න බලන්න රೂප ලෝකෙට ತන ද ತೇರಿನು දವತ್ತು ರೂප ರර්್ಥ වෙනස්್ರෙන බව ඒ ඒ ඒ අරූප ලෝකම තියන ස්වභාවහා ඊට සමාන තැන තමයි දම්ම ධාත්තුව කියන තැනදි අසක ධාතුවක් කියල නිර්වාණය අත්ත දක්වන්නේ. තකො එතනද හදවත්තු රූපය නිර්වාණ ධාතු යනකොට නැවතත් හදුවත්තු රූපයහින්දට අරරූප ස්භාවයෙන් අර්ථයක් නෑ අර්තියක් නේ අධිසා්‍ය පැත්තයන්නේ කොට තම ි ද ඇ තට ලා ෙන් පච්ච රප යතන ොඩන ගන්නෑ නනාආයතන නිරෝධ වෙන මනාායතන නිරෝධව ෙනවා ක ම. මනනාතෙන් නිරෝධ වෙන තැන තමයි අපි අර අනි දස්න ප්‍රතික කිය අරමු වරගන්න ඇත්තර මනා අයත නිරෝධ කරනක තමයි වෙන්න නා තන නිරෝධවෙනවා කියැන නනා අයතනය හටගන්නේ අදවත්තු රූප ප්‍රත්ය කල්ලා හදවත්තු රූප නැතු නනායතන ටගන්න එතුන නා අයතන නිරෝධ වෙන. මනාතනයටටෙන හනිදස්සන අප්‍රතිකන්න අරමුණු. රූප. එක විදර්ශනා වැඩුවහම විදර්ශනා පරිවූන් පරිපූර්ණ වෙන සවභාව තමයි අරාථන කිිත්තවීතිී උටෙන්නේ මනධාතු තැෙනටු සිත්කට. එත්තනැති විදශන පරිපූර්ණ වෙච්චකමං අරයාමකොද කරන්නේ අවබෝධ කනෙක්කන සම්මධිට්්‍ය පරිපූර්ණ වඕනකමක් සිත්ිහට කරන්නේ න්න එකකන ජමන සිද්ගහන්නන්නේයන්නෑ ඒ වෙලාවට අපි කියන්නේ සෝමනස සාගත ඥාන සම්තයක්ත සිද්ද කියලගොත් ඇත්තනම සිත්තක් හැටියට පැටනුත් එක ජනතැට පැටිනවා ඇත්තට විදශනාව පරිපූර්ණමුණ හදවත්තුරූපය නිරෝධ වෙනවා එකනෙ මනධාතු මන අතන නිරෝධ වෙනවා ඒකන එහහින් දක්න චක්වා අත නිරෝධ වෙන අවසාන චක්ක විංඥාන්නේ රෝධ වෙන එකන වි ා නිරෝද වෙන දක් තැන නටත්තේ ද ර. න් සඇතටන හොදට කල්පනාවෙන් ම මේ කියනදේ හොඳර නෝනින් කල්පනාරන්න සාමාන්‍ය කෙකුට මේ දැක්මට යන්න අනිත සවභාවම මේ ගැබ්ෙ ලාති අනිතතිගෙන් සතරමහා භූතියෝ කියලාලිගත් ත නිත ාව රූප පැත්තිගේ නාම පැත්තිංගත් වේදනාවේ අනිතති ස්වභාවේ සංඥා පැත සංඥාාවය අනිති්‍ය සභාව අනත්ම සවභාවේ තක සක්කයිජෂ්ට ගලුවුණන කොටත් මේකම තමයි වෙන්න තකො එක පරක් පටි සම්පාදය අබූදධ වෙලාෙ. ෙන් ියාන් ප්‍රතිය නරුප නමහුප ආයතනකකින ස්වබභාාව යාත නිරෝධ වවා කියැනෙත් මේක තමයි ස්ශ නිරෝධ වෙනස් පාන නිරුදමත් විදනාව නිරෝධ වෙන කියලා නැවතත් ර නිරෝධ චක්‍රයකින් තමයි ඇන්නේ නිරෝධ චක්‍රය මනධාතුව හරියෙන්ම තමයි සමනන්තර සිත් ඔස්සේ මනදාාතු ඔස්සේම තමයි, මනධාතුව පැත්තෙන්ම තමයි ආයතන නිරෝධ කරපු ගමන් අචීතනා වෙනවා මන කාරවෙනවා කියල කියන්නන්නේ එක එතුකට අමන සිකාර වෙන වගේ කියන්න මේ ලෝකේ අ දම්මධාතු කියන තැනදී දම්මදාාතු අනි දස්සන අප්‍රතික කියන සවභාාවයෙන් රූපාරමුණු ගන්න අමනසිකාර ඒ අමන සිකාර කියන්නේ සංඥා ප්‍රබලවයවා ඒක තමයි දම්මධාතුූ කියෙන ත්‍රිපටකේ අර්ථ දක්වන තැන අසංකත ධාතු කියලා නිර්වාණයට යනවා කියලා කිය නිර්වාණයේද අ සංකත අංකතයි කියනකට එතන රූප ස්වභාව අර් දක්න්න බෑගන හදවත්තු රපය කිය ගන්නබේ. රප සභාාවය අත දක් පන් බෑහරි අ මුතම ස්ොභාවයගෙන් සංඥා අති සංඥාව නයයිකටෙන අපි නිර්වාණනික ඇක ඒකම හරි පහස්සුවීමක ගලපගන්න අරූප ලෝකට අරුප ලෝකයේ යමෙක් විතමයමන්න්නේ මනධාතු තුළ මනධාතුව තමයි පර පෝට බ මනධාතු අරුප ලෝකට යන එතකොටයා ඉඳවීමින් විපාකින් තමයි දින අරූප දිහනේ සුවක් විිඳන්න එතන විපාක හිින්ඳහීම එතන නැවතත් හදවත්තු රූපය කිව තර නැවතත් රූපතිීනවාද කියලා ප්‍රශ්ණයක් ඇති වෙනවා. අරූපලෝ කෙදකට එක් පැවත්මත් තියන විඳවීම පකාරවෙන්න රූපද කියලා අන්න බෑතවත්තු රූපියයෙන්. ඇත්තට මෙතන මන ආයතන ඇත්තිේන එත වන නාහිතනේ රපද කිලාන්න මනනාතන රූප නාමද කිල ඇන්නන්න බෑහහිවස්ට ඇත්තනම රූප සභාවයක් අරූපලෝකෙ විස්ත්‍රර කරන්න බෑකූමත්. එනිසා රූප සස්භාාවයක් විස්තරන්න බැරිනිසා මන ආයත න කි ද. ඇ කියන රූපය නිසා කියලා ගෙන අදවත්තු රූපය නිසා මනායතනය පවතිනවා කියන සොභාාවය අරූප ලෝකේර ප්‍රති්‍ය සවභාාවේතනට අර්ථ දක්කන්න බෑ අත දක්න්න බෑ බඳ රප නැති නිසා. ඇැබැයි නි සෑම තැනකදී පටිච සෝම්පාදේදී අපිට අදවත්තු රපය හේතු කර න්න සත්‍රම බූතිය හිතු කරෙන අදවත්තු රූපය අට ගන්නවා කිය කාම ලෝක රූප ලෝක තු අර් දක්න්න ොලුව. ඒනිසා මන අහිතන පවතින කියෙන හදවත් වූට අර්තයක් දෙන්නපු ලොබන අදවත් ව මයි ඇැකගත්තනෙන අදවත් ව නිරෝධ කරන අදවත් වූ නිරෝධ කරන තැනම තමයි නිර්වාණනි තියෙනෙකට අසංග ධාතු අ සංකධාත වගේව හේතු ප්‍රත්තිය අටගන්න ඇතිධාතු හතු අසගධාතුෙන හේතු පත්තියෙන් අටගන්නන අසංගතයි ඒතු පත්තිය එනක් නිර්වාණ. එකකයි අර දම්මා අත්තන දම්ම ධතතුකින්ද අත දක්කන අිධරමිතැ බුද්දේශන්හන්සේ ලස්සන්ට මේක කැටි කරලා අපිට දේශනා කල්ල තිවා තම ප්‍රඥාවෙන් නනින් කපනාා කරල මේක තේනුම් ගන්න මමත් මේ පොත්තලින් අල්ල ගත්තනමේ මට මේ අවබෝධය ලැබුණ අවබෝධය නිසා වෙටින් විට ප්‍රඥාවෙන් මේ ධර්මය තින පොත්තත් සමාර කරනු අරියට තියෙනවා. එන කැටි කරලා ගලපදන්න විදිේ තම මේ හට පටවලින් ම දෙන්නේ කෙන තතිපිටගේ යම් තැන්ගල හොඳ වැදගත් කරම් තියෙන එක කැටි කරල ඉ ීති ඇතුල ාගන්න එතනින් විදශන වලල න සිත්වල ජාන සම්ප්‍රයෙක් සි ඇති වෙන විදි ඒවාගේ මේ පටි සපාද තර දා වි ාන පච් නම රූප කිය තකට ඇහැ ාහිර ප එක තු වෙල පාශ ඇති ව ැ ර ගොල් ොඩක් ප ත ප ච්ච ක න පාශයක අ ත දක් න ාන්ද ක්කෝම අිධර්ම දශනා විට පස දම්මදාාත්තුවේ අතදැක්ීම. ඟට අනද අර් දැ ව න . විදක්ක මේ ලස්සනට ත්‍රපිට කේත්තේක හොදර තියෙන මේ ක්‍රියාවලියකින් ජීවිතයට එකතු කනම ඔබට ධර්ම අනිතර භාාවය අයි තේරන්නේ අනිතිතර භාවියවා ැනෙති ලක්ෂණ සාමීන් වහන්සේ කෙනෙක් වන්තන්නේ වන්ගේ ප්‍රශ්යේ දැම්මද කොහදක සාමීන් වහන්සේ කනෙක් හනවාන්නේ නාම රුප් කියන පරමාත ධර්මෝරින් බාරහු පර්මාත ධර්මෝරින් නොවන ස්වභාවයකින් රපති ධර්ම ීන දකට පරමාත්ත ධර්මවලින් පිට කිසි දෙයක් ැගේ නම රූප විඥානයම අපේ නිවා දතු පැ කට ීම රූප ස හාවෙන් පරමාත ධර්මවින් ෙම යක්න ඒ මීන් වන්සේ පශ්න මන් හන්සේ වැදදි . ක යිට පශ න අවසා යක්ක්ක පැ ල යි ත කි මන් වන්සේ දෙ අපට අර කරමෙන් හට නොගන්න රූප පරමමාත නො ැ ර දක් නු. කරර්මෙන් හට නොගන්න රූපත් සෑම දෙයක්ම ගැන කර්මය බලපාන්නෑ එකන ජරතා නිච්චතාය වගේ අපේ ඇැන්ගේ තිවුණ කම්මන්නතා එකන අපේටද එන ලහුතාම නදිතා ඒ ස්වභාවේ නැවතත්තර කුසර්සිත්තුල සම්බන්ධ වෙනවා චිත ස්වභාවසා රූප ස්භාවේ ොට කුසර්සිත්තල චිත්තයෙන් සහ රූපයකෙන් සස්වභාවේ තමයි අනිච්චතා ජරතා නි්චතා කියලකෙනන ට අනිච්චතාව තමයි ජැනයක් තු නිචතාවය දකිනවා කියලවිස්තර එතකොට ඒවා පරමාත ධර්ම ඇත්තට. ඒ රූපවලට වැටිනව පරමාත්තර් මොකද ඒවැෑ බේසික තියෙන්නේ අතරමා භූතිය එග අනිස්පන්න කිවට ගැනිස්් පන්න කියෙන ගැන කර්මය හේතුවෙන් නෑ කියනද එක හරි කර්මය හේතුවෙන් ෑ රපවලට. මොකද කර්මය බලපෑමක් හේතු නොවෙනවා කියන්න ඒ රූපටික ඉවිදියට තිබුණට ඇත්තටේ රූප බේස් වෙලා තියෙන්නේ සත්වෙකුට ඒෙන සතර පම කාටයන්ගේ ලහතා සමාවය මුදු භාව සක් චරීරීතියන තදගතිය කර්මඥතාවය ක්කුම සක්්‍යයකට මයි ඇති ලාති නක හැමතතිෙක්ම සතරමහබූතයක චරගනයේ සත්්‍යයකුට බේස්සිත දව. එගනි ස එව පරමාතධර්ම සමන් වස ලැබටිකක් උොන්දට තේරුම් ගන්නඕනේ නිසා පරමාත ධර්මවලින් සොබභාවයෙන් බාහිර තමයි නිර්වාණය තියන පරමාත ධර්ම කිය ලාම රූප නමරු පමමා දරකට වැ නට පිින් කිි දෙයක්න. බදුහදුරුව වෙල්ල අපිට සත්්‍ය කුසමයි දේශනාව කර සත්වයන්ට කන අනුස්සයන්ට දෙවියන්ට වගේ අයියට දේශනාව කරේතකසා අපේ ශරිගේයේ වභාවය හැම තිස්සම අර රූප විසියටටත් තිනොහ ඒ ඔස්සේ සඳම තමයි තිගේෙනෙද අනිච්චතා ජරතා නිච්චතා කෙනතයි අනිච්චයි කෙනෙ ෂනයක් තුළ අර අනි සයින් මාත්‍යයක්කයෝගේ සිත්ත නවතින විදියට රූපේ ඒත්බව දැකලා අස්සිට නවතින ස්වභාවදකොට මේ අභිධර්ම දේශනාව සහ විද්‍යාවය යම් කරුණු අපිට උපකාරවෙනවා මේ අනිච්්‍ය ස්වභාාවෙනුවත් අනිත්‍ය ස්වභාවය අනිච්ච කියලා කිය නකට එතන රූපය අනිච්්‍යව වෙනවා කියෙන නමු රූපයා අනිච්වීම සවභාවේ වේදනාව අනිත්‍ය වෙනවා සංඥාව අනිත්‍ය වෙනවා සංස්කකාරණ ොහොත් ලෝබදේශබෝසිත් අනිත්‍ය වෙනවා කියලා අපි සම්මාධිට්ටියෙන් දකිනවා එකයි අනිත්‍ය සභ අ්‍ය ස්වභාවදකොට ඉච් කියලව ඇැත්තිම් දනවානක වැරදි පටිච සම්පාදිටට වැටන්නේ. නිසා මේ ලස්සන බුදුදහම ප්‍රඥාවන්දය අරුන්ගන්න එකටම උපකාරයක් කරේ ගලප ගන්න විදිිය හිටමට. එක නිසා පොත්තම පරිාණය කරන්න යන්න පාමකක්ද වෙන්නේ කියන ක්‍රියාවලිය දැක ගන්න බරන්නතකර මේ ක්‍රියාවලියපපුොල සම්පූර්ණය අනිත්‍ය සුභාවය කියන්න මනධාතු ස්සේම එන්න කොටම හැට රූපයක් ඒ පැත්තේ මනධාතු ස්සේම තමයි මේ අනිත්‍ය ස්වභාවේ නැත්වං පරිපූර්ණ ලෙස විදශනාව පරිපූර්ණ වෙච්කමං එයාට විජාන හටගන්නේ. විඥානය හටකන්න නැති හේතුවයා හදවත්තුරූපය නිරෝධකරන. එ මනහිතනය නිරෝධකන. මනාතනය නිරෝධ කරන තැනම එයාට චක්කු ආයතනය නිරෝධ වෙනවා. අක්වා අතන නිරෝධ වෙන ැන විා නිරෝධ වෙන එක කුට විඤාරණයා ප්‍රඥාවන්. ි නිවාන පාච ර පාක සිතකින් නිර්වාණය ාශ කරලයි පලවිනි පාට දැක්කුත් පි සම්පාදය අබොදු කරල මාර්ග පලයක් ලැබනු දෙවනි පරදැක්කුත් සූත පන්න වෙන පලනි පරදයන සකදාගම හිට පස නාගම ව ඉට පසසාවසානය රහත්වය රිපූන්ලෙ රහත්වෙන. අනි තැමවස්ථාමේ නිර්වාණය ස්පාශ කරනවා නමුත් ආතන පරිපූ රැසි කිම ක් ඥායයක් කි වි ාා. තකට කියනපේ අමන සි කාරක අච්චීතනා කියලා පහල කරන්න ඒඒඒ අමනිසිකාර කියන්නේ අර අසංගතධාතුූ නිසා සිත්හටගන්නෑ විඤ්ඥාන තවත් ධර්මයකට සඳන්ගෙන වි්ඥා නිරෝධගන මට සාමානෙන් කංක්‍රියාවල ඇත්තේර නිසා ඕන විදියට ප්‍රශ්නය ට ිස්තරන්න ල ඕනින් ප්‍රශ්නම මේ විස්තර කරන්න පුොලොන් කයිවරට කිය නව නිත ලොකද දෙයක් මෙතර නෑමේ කවබෝධයක් ලැබූහම ඒක ධර්මේ ප්‍රායග විදිියයටට කලපල දාහන්න රන දේශනා කරන්න පුළුවන් කැෙක් කවවාම නිසා මේේක ච්චර අමාරුතයක් නෙ මේ යම කෙසේ යගන ගන්න ලාමයින්ටේ හරි ලේසිීමේකත යකන්න. නිසාම් බනාහල පාඩන් කරනප මේ චිත්ත වීතතිය තුළ රම ෙඩියයක්ක් වැටන ැන්න ලස්සන්ට පපිට ගේේදේෙනවාන කොට කරම කොටාම ෙියක්වැඩනවායි විස්තක ත ො තන කැන චිත්ත විීතික තන්ර සහටගන්නන මනදාාතු. ස භ න ර ර වි ාන වලට න දිවි පංච විං్యන කියන ඇට ව දිනකොට නට හැනකට ින්දී පංච වි ාන කියන දාහක දා ව න්න වා තකොේ කොට සට ල න සතුට සි තක්ඇති වෙනකොට විජාන ස භහහින පෙක් සාහක කරතම යද වන්නේ දී පංච ින්ජානන්නකද එතන ජ අවස්ථාවක් දෙනවා මේ මනධාතුව මනධාතුව තුළදී යම් කිසි කෙනෙකට මේ විදශනාව ෙන් වබදු ක හ නකට වබද වන්න. න්තර න්ත ොට್ ඉ ීම න් තරන්න ಿත කිය ර ප . ඒකට බ වි දශන . ඥ ටගන්න වි ද ශන ්‍ර ඥාව ්‍රඥාවතිච්చ ත වෙ න කියල ්‍රඥාව වෙද වෙන. ගන මාර්ගගේ පගුණ කරන මාර්ග ප්‍රගුණ කරන. පග ක ර ්‍රඥාව වැ න. වසක ට පරි පටි රක් ේ න සෝ න්න න කට ට සෝතා පන්න අවස්සාාවදී ටට ජවනසී හටගන්නේ විඥාන හටගන්නේ ඒ අවස්සාාවේ අබෝධේ ්‍රඥාව සම්පූර්ෙන් ගන්නවා යට අවබෝධේ තකට හ න ඉන්ද්‍ර ක් ඉන්්‍ර වන යට ති බ ල ක් ්‍ර ඥාව පිළි බ දාල තියන්නේ ඉන්ද්‍රී ධර්මූල එක පාරක්යා සෝතා පන්දරයෙන ද කොටයාට ම න කට න ප්‍රඥාමෙන් පරක් දක්කින හිට පසෙක් දැක්කර පස එකක ඉඳබීමක් හැටියටම යාට හැම තිස්සම සුඥතාවයක් පවති නවා යාගේ පලයටට ලෝ හරිම ලේසීමේ එකකට පටලො ගන්නනිා මේ ක්‍රියාවලිය තුළ හරිටම තේරුන්ගත් තොත් මේ අභිධර්ම දේශන ලස්සන්ට පුන් වහන්සිේ දේශනා ගල තිීනවා එක ගලපලා අපි වගේ එක ලෝකෙට බදනකටටත් අබිධර්මය පාඩන් කරක ඇත් මේ එකක දැන් අභිධර්මය දන්නවානම් මේක අරිටම ගලපගන්න පුළුවන් . එකතුවෙන්න දියටම සේගුල්ලුන්ට කෙන කෙනට අහන විදියට කෙන කෙනට වැටහිෙන විදිහට මේ අිධර්ම දේශන වූ පහසුවෙන් සිතකට තියන දිද තේරුම් කරන්න පුළුවන් හොඳර තේරුම්ගන අභිධර්මය නිසා බද්ධ දේයෙනවා නැවත සූත්‍රකාාව හොඳට වැටහීමකට පත්වේනවා වටවලා මිනිුසුන් සේරුම් කරවන්න පුළුවන් තෙරුවන් සසරන්න.